මෙනින්කොකකල් මෙනින්ජයිටිස් නම් රෝගී තත්ත්වය ආසාදනය වූ පුද්ගලයෙකු කොළඹ ප්‍රදේශයෙන් ඊයේ තහවුරු වුණා. ඔහු වයස අවුරුදු 49ක පිරිමි පුද්ගලයෙකු වන අතර මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔහුගේ ආශ්‍රිතයින් සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබා දී ඇති බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. අදාළ රෝගී පුද්ගලයා පසුගිය සිකුරාදා දිනයේදී ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසූරිය ප්‍රකාශ කළේ. මේ වන විට මේ රෝගියාගේ රෝගී තත්ත්වයේ සුවතත්තර පත් වෙමින් තියෙනවා. ඒ වගේම මම කියන්න ඕනේ මේ රෝගියාගේ කිසි සම්බන්ධතාවයක් නැහැ මේ වන විට අපි සොයබලු කරනුත් සමග ගාල්ල බන්ධනාගාර රැඳවියන් සමග. මොකද පසුගිය මාසයකට ආසන්න කාලයකදී ගාල්ල බන්ධනාගාරයේත් මෙවැනි මෙනින්ජයිටිස් රෝගීන් කිප දෙනෙක් වාර්තා වුණා. ගිය සතියේ තමයි මේ රෝගියා වාර්තා साक्षी සහිතව තහවුරු ඌපුවත් නිරන්තරයෙන් වාර්තා වුණා. ඒ ජීවිත ගණනාවක්ම අහිමි වීමත් සමගයි. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් පිරිස ප්‍රකාශ කළේ රට තුල බාල ඖෂධ නැති බවත් ක්වොලිටි ෆේලියර්ස් පමණක් ඇති බවයි. නමුත් එම සියලු ප්‍රකාශ බොරු බවට තහවුරු වන්නේ ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ටී. ජයරත්න සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමගයි. ප්‍රමිතින් තොර බාල ඖෂධ මෙරටට ආනයනය කර ඇති බව ඔහු ඊයේ පිළිගත්තා. සමහර බාල ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් වශයෙන් අර ඇස්වලට ගෙනාපු බෙහෙත. ඒක බාල ඖෂධයක්. ඒක මම පිළිගන්නවා. ඇසේ රෝගී තත්ත්වයක් සඳහා භාවිත කළ අදාළ ඖෂධය බාල බව නියාමන අධිකාරියේ සභාපතිවරයා පිළිගත්තත් ඒ ඖෂධ භාවිතයෙන් අහිමි වූ ජීවිතවලට දැන් වග කියන්නේ කවුද? කොළඹ අක්ෂිරෝහලේදී ශල්‍යකර්මයකට භාජනය කළ හිමාලි ප්‍රියදර්ශනීට නොසිතූ ලෙස සිය ජීවිතය අහිමි වුණා. ඇයගේ දරු දෙදෙනා අදවන විටත් සිය මව නැති සොයින් හඬමින් සිටිනවා. සිය දියණියට හා බිරිඳට සාධාරණයේ ඉටු කර දෙන නිසායි මියගේ හිමාලිගේ මව හා ස්වාමි පුරුෂයා ඉල්ලා සිටින්නේ. මරණ සහතිකයට ලියලා තියෙන්නේ හෘදයා බාධයක් කියලා. නමුත් හෘදයා බාධයක් වෙන්න විදියක් නැහැනේ මෙයා. හෘදයා බාධයක් වෙන්න නම් දින 20කට කලින් මෙයා ඔපරේෂන් කරන දවසේ කියන්න තිබ්බා නිර්වින්දනය බෙහෙත් එක විදිනකොට යාට එන්න එපැයි ඒ ලෙඩේම. ඒ කිසිම ලෙඩක් තිබ්බේ නැහැ යා නිර්වින්දනය බෙහෙත් එක විදලා ෂෝක් එකට ගෙදරාවනේ. ඇයි මේ දෙවෙනි පාරට ගියාම මේ ලෙඩේ මතු වුනේ? පස්සේ අපිට නිවුස් වලට පෙන්නවා බෙහෙත් එක අත්හිටෙව්වා කියලා. අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා තමයි මං ඉල්ලන්නේ. මෙයාට පපුවේ අමාරුවක් තිබුණයි කියලා කිව්වට අපි පිළිගන්නේ නැහැ. කෙලින්ම මේක මේ වෛද්‍යවරුන්ටම තමයි කියන්නේ අපි මේක හරි සැකයි මේක අපිට මේ මරණය ගැන ගොඩාක් සැකයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.